ආයුබෝවන් හැපිනෙස්ට් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. තවම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක press කරන්නත් අමතක කරන්න එපා. අද මම ඔයාලට අරගෙන ආවේ රුලම් වලින් අපේ පොඩ්ඩන්ට තවත් රසවත් ආහාරයක් හදලා දෙන ආකාරය රුලම් බෝල. අපි දැන් බලමු මේ රුලම් බෝල හදාගන්නේ කොහොමද කියලා. අපිට ඕන වෙන රුලන් කෝප්ප එකක්. මම දැන් රුලන් ටික pan එකකට දාලා ටිකක් වෙලා බැද ගන්නවා. ලිපේ ගින්දර අඩුවටම තියාගෙන රුලන් ටික කරකරගන්නේ නැතුව බැද ගන්න. දැන් මගේ රුලන් ටික බැදිලා තියෙන්නේ. රුලන් ටික බැදුනට පස්සේ රුලන් ටික නිවෙන්න පැත්තකින් තියන්න. ඊට පස්සේ මම pan එකක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඔයාලට පොල් තෙල් වෙනුවට එළවලු තෙල්, සූර්යකාන්ත තෙල්, එළිඟි තෙල් වගේ මේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේකට එකතු කරා හොඳට තලාගත සුදු ලුණු බික් දෙකක් සහ ඉඟුරු පොඩි කෑල්ලක්. ඒක එකතු කරලා හොඳින් තෙලෙන් තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගන්න වතුර කෝප්ප දෙකමාරක්. දැන් මම එකතු කරගන්නවා රසානුව ලුණු. අවුරුද්දට අඩු බබාලට ලුණු එකතු කරන්න එපා. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගත්ත ගාගත්ත පොල් කෝප්ප කාලා එකතු කරලා හොඳින් හැඳි ගා ගන්න. ඊට පස්සේ අපි දැන් මේ වතුරේක උතුරව ගන්න ඕන. ටික වෙලාවක් පොඩ්ඩක් ගින්දර වැඩි කරලා තිබ්බම මේ වතුර ටික උතුරනවා. වතුර ටික මේ විදියටම හොඳින් උතුරුවට පස්සේ දැන් මම මේකට එකතු කරගන්නවා කලින් බැදලා අරන් තියාගත්ත රුලන් ටික. රුලන් ටික එකතු කරපු ගමන් හොඳට හැඳි ගන්න. රුලන් ටික කැටි ගැහෙන්න දෙන්න එපා. රුලන් කැට තිබ්බොත් බබාලට මේක කන්න අපහසුයි. ඒ හින්දා රුලන් ටික කැටි ගැහෙන්නේ නැති වෙන්න හොඳට හැඳි ගා ගන්න. මේ විදියට හොඳට හැඳි ගාගත්තට පස්සේ මම මේක පියනකින් වහලා අඩු ගින්දරේ විනාඩි 3ක් උයා ගන්නවා. විනාඩි 3කට පස්සේ ඔයාලට පේන ඇති රුලන් ටික හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම වතුර ගතිය නැති වෙලා තියෙනවා. මේ මිශ්‍රණය හැන්දෙන් මේ විදියට එකතු කරාම එකට ගුලියක් වගේ එකතු වෙන්න ඕනේ. ඒක තමයි හරි පදම. ඉතින් ඊට පස්සේ මේ මිශ්‍රණය ලිපෙන් අයින් කරලා නිවෙන්න තියන්න. හදාගත්ත රුලම් මිශ්‍රණය අපිට අතින් අල්ලන්න පුළුවන් ගානට නිවුනට පස්සේ මේ විදියට බෝල් එකකට දාගන්න. දාගෙන අතේ තෙල් චුට්ටක් ගාගෙන මිශ්‍රණය නීට් කරන්න විනාඩි 2-3. ඉතින් නීට් කරද්දි පොඩක් ඇලෙන ගතියක් ආවොත් එimhe ආය අතේ තෙල් චුට්ටක් ගාගෙන ආය නීට් කරන්න. ඔයාලට පුළුවන් මෙතනදී බබාලා කන්න කැමති එළවලු වර්ගයක්, තඹ ගත්ත මස් හෝ මාළු වගේ දෙයක් උනත් එකතු කරන්න. මම මෙතනදී එකතු කරන්නේ නැහැ. මොකද මම පස්සේ තමයි එළවලු එකතු කරන්නේ. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව පොඩිම බබෙක් නම් මේ වෙලාවේදී එළවලු එකතු කරගන්නත් පුළුවන්. දැන් මම රුලම් මිශ්‍රණය නීට් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම දැන් මේ විදිහට තරමක ප්‍රමාණයේ බෝල හදා ගන්නවා. පොඩිම බබෙක් නම් ඊට වඩා පොඩි බෝල හදා ගන්න. මගේ බබාලා දෙන්න ඉතින් ටිකක් ලොකු හින්දා මම මේ ප්‍රමාණයේ බෝල හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ස්ටීමර් එක අරගෙන රුලම් බෝල ටික එක තියාගන්න. මම ගත්තේ රයිස් කුකර් එකටම තියෙන ස්ටීමර් එක. ඉතින් ඒ හින්දා මම ෆොයිල් පේපර් එකක් දාගත්තා. මොකද ඒකේ සිදුරු ටිකක් ලොකුයි. ඒ හින්දා ඒකෙන් වතුර ඇවිල්ලා රුලම් බෝල පෙඟෙන්න බලයි කියලා හිතලා තමා මම මේ විදියට ෆොයිල් පේපර් එක දැම්මේ. ෆොයිල් පේපර් එක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලගේ ස්ටීමර් එක අනුව බලලා ෆොයිල් පේපර් එකක් දානවද නැද්ද කියලා තීරණය කරන්න. කෙසෙල් කොලයක් වුණත් මේකට දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේ රුලම් බෝල ටික විනාඩි 10ක් ස්ටීම් කර ගන්නවා.
දැන් මම ආයෙ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ග්‍රේට් කරපු කැරට් ටිකක්. කැරට් ටික තෙලෙන් තෙම්පරාදු කරගන්නවා මම ටික වෙලාවක්. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නවා ග්‍රීන් පීස් ටික. ඉතින් ඔයාලට මෙතනදී ඔයාලා කැමති එළවලු වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම රුලම් බෝල හදද්දි ඔයාලට කිව්වා මම එතනදී එළවලු එකතු කරගන්නේ නැහැ කියලා. ඒ මොකද මම දැන් මෙතන තෙම්පරාදුවට තමයි එළවලු එකතු කරගන්නේ. ඉතින් පොඩිම බබෙක්ට අපිට මේ විදිහට එළවලු තෙම්පරාදු කරලා කන දෙන්න බෑ. ඉතින් පොඩිම බබෙක්ට වඩා සුදුසු රුලම් බෝල හදන අවස්ථාවේදී එළවලු ටික එකතු කරලා රුලම් බෝල ටික හදාගන්න. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නවා රසාණු ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක් සහ කහ කුඩු ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්නවා. අවුරුද්දට අඩු බබාලට ලුණු කුඩු එකතු කරගන්න එපා. බබාලා සැර කනවා නම් විතරක් ගම්බිරිස් එකතු කරගන්න. මම දැන් මේකට එකතු කරගන්නවා කබලක බැදගත්ත තලයට ටිකක්. ඉතින් පොඩිම බබෙක්ට නම් කුඩු කරගත්ත තල ඔයාලා රුලම් බෝල හදනකොට එකතු කරගන්න පුළුවන්. තලයට ටිකත් එකතු කරලා මම හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නවා ස්ටීම් කරගත්ත රුලම් බෝල ටික. රුලම් බෝල ටික කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට එහා මෙහා හරවන්න. ඔයාලා රුලන් බෝල එලවලුත් දාලා ස්ටීම් කරගත්ත නම් පෑන් එකකට තෙල් චුට්ටක් දාලා රුලන් බෝල ටික එහා මෙහා කරගන්න. මම දැන් අන්තිමට මුරුංග කොළ ටිකක් එකතු කරගන්නවා. එකතු කරලා පෑන් එක පොඩ්ඩක් එහා මෙහා කරනවා. ඊට පස්සේ ලිප ඔෆ් කරලා ලිපේ රස්නේම මුරුංග කොළ ටික මැලවෙන්න දෙනවා මම. දැන් රුලම් බෝල ටික හදාගෙන ඉවරයි. මම හිතනවා ඔයාලට හැමදේම පැහැදිලි වුණා කියලා. අතින් අල්ලන් කන්න හුරු කරන බබාලට හදලා දෙන්න පුළුවන් ආහාරයක් තමා මේ. මොකද එයාලට පහසුවෙන් අතින් අල්ලන් කන්න පුළුවන්. බබාලට අලුත් කෑමක් ඔයාලත් හදලා දීලා බලන්න. බබාලා ආසාවෙන් කයි, මගේ බබාලා දෙන්නා ගොඩක් ආසයි මේ රුලම් බෝල කන්න. වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් එකකින් දක්වන්න. ඉස්සරහටත් මේ වගේ තවත් අලුත් ආහාර වර්ග ඔයාලට අරගෙන එන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.